මේ වෙනකොට කොළඹ වරායේ තිබෙන අක්කර 13ක ඉඩම TICT සමාගමට පවරා දීමට කැබිනට් පත්‍රිකාවක් කැමැතුමා ඉදිරිපත් කළා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ CICT පරයන්තය ඒ වගේම දැන් අපේ WCT පරයන්තය මේවා විදේශ සමාගම් නැත්තම් ආයෝජන හැටියට සලකලා බාහිර සමාගම් වලට දීලා තිබෙනවා. අපි කියන්නේ මේ වගේ ගනුදෙනු වලට යන්න එපා. ආයෝජනය කියලා කියන්නේ මේ අපේ තියෙන ඉඩකඩම් විකිණීම, ගොඩනැගිලි විකිණීම, අපේ තියෙන වත්කම් විකිණීම නෙවෙයි. අලුතෙන් මේ රටේ ඇවිල්ලා යමක් පටන් ගන්න පුළුවන් විදියට ආයෝජන ඇතිවීම තමයි අවශ්‍ය. අපි විකුණගෙන සල්ලි ගැනීම ආයෝජනයක් හැටියට සලකන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටින කැමැති. CICT සමාගම ආරම්භ කරනකොට 17ක කොටස් අයිතියකින් ලාභය ගත්තේ. නමුත් දැන් CICT සමාගම 70ක් වරායේ කටයුතු වලින් ලාභ ලබනවා. ඉතින් මේ නිසා අපේ වරාය මං අහන්නේ එතකොට මොකද්ද වරායේ ඉතුරු වෙන්නේ? වරායේ සතු ඉඩම් මේ ආකාරයෙන් විකුණා දෙමීම හරහා අනාගතේ අපිට කියන්න පුළුවන් දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනවයි කියලා. නෑ. මේ මුළු වරායම අනාගතේ දවසක චීනයට, ඉන්දියාවට, තවත් ආයතන වලට මෙහෙම ගිහිල්ලා ශ්‍රී ලංකාවේ අපිට අපේම කියලා ජාතික වරායක් නැති වෙවි. අපි ඉන්නේ తాවකාලික බාරකරුවෝ. දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා CICT ජටිය විකුණලා. විකුණගෙන කාලා. බටහිර ජටිය විකුණලා. ඊළඟට අක්කර 13ක් විකුණන් කන්න හදනවා. තිස්ස අත්තනායක මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව එතුමා හිටියනම් හොඳයි එතුමා ඇහුවා. මේ නගරීර පර්යන්තයේ සම්බන්ධයෙන් මම නගරීර පර්යන්තයේ සම්බන්ධයෙන් උත්තරේ දෙන්න පෙර එතුමාට උත්තරේ ඉස්සෙල්ලා මේක රටට කියන්න වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව අපි ප්‍රතික්ෂේප කරනවා. අපි අවසන් වෙනකොට මේ නගරීර පර්යන්තයේ මුළු දිගෙන් මීටර් 440ක් අපි හදලා අවසන් කළා. මුළු පර්යන්තය 1200 320යි දොම කරගෙන අල්ල නැහැ. පර්යන්තය හදලා ඉවරයි. පර්යන්තය හදලා අවසන් කළා අපි 2014 අපි දොඹ කර ඇනුම් කරනවා. අනුමත වෙනවා. ආණ්ඩුව ආපු ගමන් විශේෂාර පළවෙනි අමතිවරයා. පළවෙනි වගකීම වෙන්නේ මොකද්ද? ආපු ගමන්ම අර අපි ඇනුම් කරලා තියෙච්ච දොඹ කර ටික නවත්තනවා. දොඹ කර නැවැත්තුවා කිය මොකද මන්ත්‍රීවරුනි? නැවැත්තුව නම් කරන්න තියෙන්නේ ඉතා ඉක්මනින් ආපහු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගිල්ල දොඹ කර ටික ඕඩ කරන එකනේ. එතන මුකුත් කරන්නේ නැහැ. අරක නවත්තනවා. අර හදපු පර්යන්තේ හැමමම තියෙනවා. මුකුත් කරන්නේ නැහැ. මේ අවුරුදු 5ක් යහපාලන ආණ්ඩුව තිබුණා. අමතිවරු 3 දෙනෙක් මාරු වුණා. එක අමතිවරුට කොන්ද කැලින් තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිට, හිටපු අගමැතිට අමතිවරුට කොන්ද කැලින් තිබුණේ නැහැ. මේ නගරීර පර්යන්තයට අවශ්‍ය කරන දොඹ කර ටික ගෙනල්ලා මේ පර්යන්තය ක්‍රියාත්මක කරවන්න. මං අහනවා මේ ඉන්න විපක්ෂයේ අයගෙන් එදා නියෝජනය කළ අයගෙන් 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් 2019 නොවැම්බර් 17 වෙනිදා එළි වෙනකන් වරාය ක්ෂේත්‍රයට කරපු එක දෙයක් කියන්නේ. එක දෙයක් කරා. ජයබහලු පර්යන්තේ විශාල ධාරිතාංගතුන් නැව් දෙකක් එකට මෙහෙයුම් කරන්න අපේ ජටිය ඉඩමදි. ඒ ජටියට තව කොටසක් එකතු කරාම අපිට පුළුවන් වෙනවා තව දොඹ කර තුනක් ඒකට දැම්මම නැව් දෙකක් මෙහෙයවන්න. මේක කළ යුතු දෙයක්. මොකද්ද කරේ පහුගිය ආණ්ඩුව? ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගියා කැබිනට් අනුමැතිය ගත්තා. එක පැත්තකින් ජටිය හදන්න අනිත් පැත්තෙන් ක්‍රේන් ටිග්ගේ. ජටිය වැඩ වෙන්නේ නැහැ. ජටිය දෙන්නේ නැහැ. ක්‍රේන් ගේනවා. හේතුව මම කියන්නේ. ඒක ඔබ සතුයි. මේ නවත්තනවා. දැන් ක්‍රේන් ටික අනවුම් කළා. අවශ්‍ය ක්‍රේන් ටික ලංකාවට එනවා. ජටිය නැහැ. අපි හදමු නගිනීර පර්යන්තයේ තියෙනවා. මේ දොඹ කර ටික බාන්න තැනක් නැහැ. ගෙනල්ලා බානවා නගිනීර පර්යන්තයේ. මම නගිනීර පර්යන්තයේ කියලා කියන්නේ ඒකට ලෝකයේ ලොකු විශාල නෞකාවල් මෙහෙවන්න ඕන. ඒකට ඉතාම ලෝකයේ නවීන ඒ වගේම මේ ආම් එක අත දිග වැඩිම මීටර ප්‍රමාණයකින් තියෙන ට්‍රේන්ස් තමයි හරියන්නේ. නමුත් ඒක නෙවෙයි කියන්නේ අර අතෙන්ට ගෙනාපු එක මෙතෙන්ට බානවා. දැන් අපිට සිද්ධ වෙනවා අර නැව් සමාගම් වලට කියන්න කොටසක් බාලා ඉතුරු ටික නැව් ටික හරවන්න කියලා. අර පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක වගේ දැන් හරියට. Pocket ticket to fit when a new Axe ticket perfume.